අපේ පක්ෂයේ දැන් මහින්ද රාජපක්ෂ උඟක් දුරට ගිලිලා තියෙනවා. එතුමා පක්ෂය පිටවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවසන් කරනවා. පක්ෂයේ ආරක්ෂා කරන වුණනම් අපි ගෝඨාව කොමයි පරදන්න ඕනේ. අපි ගෝඨාව මැරුවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා වෙනවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨම උපසභාපති මම. අද වෙනතුරු මගේ සමාජික මුදල් ගෙවන 3000ක් මාසෙට. මම ආවේ සංජිත් ප්‍රේමදාස මහත්මයාට උදව් කරලා මේ රටේ ජනාධිපති ජීවිතය පත් කරන්නට මට දෙන්න පුළුවන් ශක්තිමත් වැඩ පිළිවෙලක් තියෙන ඉස්මාව ඉදිරියට ගේන්න. මම විශ්වාස කරනවා අපේ අගමැතිතුමා. අපේ අගමැතිතුමා අවංක පුද්ගලෙක්. එතුමාගේ අවංක බව කතා කරනවා නම් දවස් ගානක් කතා කරන්න පුළුවන්. ඒ නිසා එතුමාට විශේෂ සැලකිලිමක් අනුව මේ සටනට මම ඉදිරිපත් වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියන පක්ෂයේ අවුරුදු 68ක් මේ රටේ ශක්තිමත් පක්ෂයක් හැටියට තිබුණා. මේ වර මැතිවරණ ඉදිරිපත් කරන්න බැරි වුණා අපේක්ෂකයි. සෑම මැතිවරණ තරඟ කරා, ජනාධිපති මැතිවරණ තරඟ කරා, පාර්ලිමේන්තු මැතිවරණ තරඟ කරා, ජනාධිපති පත් වුණා, ජනාධිපතිවරු පැරදුණා, නමුත් පක්ෂයේ ඉදිරියට ගෙනිච්චා. නමුත් අවසානට වාගේ අපේ පක්ෂයේ දැන් මහින්ද රාජපක්ෂ උඟක් දුරට ගිලිලා තියෙන්නේ. එතුමා පක්ෂය පිටවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවසන් කරනවා. දැන් ඉතිරි වෙලා තියෙන පක්ෂයේ සාමාජිකවරුන්ට මම කියන්නේ කැමැති පක්ෂයේ ආරක්ෂා කරන වුණනම් අපි ගෝඨාව කොමයි පරදන්න ඕනේ. අපි ගෝඨාව මැරුවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න ඕනේ. එහෙම නැති වුණා නම් පක්ෂයේ නමත් නැති වෙලා බිල්දිම විතරක් තමයි ඉතිරි වෙන්නේ. අපේ ජනාධිපතිතුමා කියනවා මේ මැතිවරණයේදී අවංක වරකමක් මීමරවන් නැති ජාති භේදයක් නැති පුද්ගලෙක්ව හොයාගන්න කියලා. එහෙම හොයනවා නම් ඒක සජිත් ප්‍රේමදාස කියලා මම දැන් ලංකාවේ ඉස්සරහට කියන්නේ. ඒ නිසා අපේ ජනාධිපතිතුමාගේ ඊම ඉෂ්ට කරන්න මම මේ ස්ථානට ආපු බව සතුටින් මම ප්‍රකාශ කරමි. නෝනා මාතෘනි දීර්ඝ කතා කරන්න මම උවමනා වෙන්නේ නැහැ. අපි සියලු දෙනාම එකතු වෙලා පක්ෂ භේදයෙන් තොරව, ආගම් භේදයෙන් තොරව සජිත් ප්‍රේමදාසව 16 වෙනිදා මේ රටේ ජනාධිපති හැටියට පත් කරගෙන අපේ රටේ ශක්තිමත් ජනාධිපති හැටියට පරිවර්තනය කරන්න අපි සියලු දෙනාම දාස්තුමි.